අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට පත්ුණයන් පස්සේ මා යෝජනා කරනවා ප්‍රථම කාර්ය හැටියට අපේ මංගල සමරවීර මැතිතුමාට උපහාරයක් පුදන්න ඕනි. ඉතින් මේකේ මේ අර්බුදයේ නිර්මාතෘවරයා මංගල සමරවීර මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කඩන්න, ඒ වගේ මේ ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් අතර විරසකයක් ඇතිකරන්න කටයුතු කරපු පුද්ගලයා තමයි මංගල සමරවීර මැතිතුමා. ඉතින් අද වෙනකොට නොඑක් දෙනා එක එක තනතුරු වලින් ඉල්ලාස් වෙනවා. අධීක්ෂණ මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරපු මන්ත්‍රීවරු ඉල්ලාස් වෙනවා. ඉතින් මේ තුලින් අපේ ජයග්‍රහණය තව තවත් තහවුරු කිරීමක් තමයි අපිට පේනෙන්නේ. ඉතින් මේ මැතිවරණයේදී බැරි වෙලාවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරොත් අපි දන්නවා නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝ දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක අපි කියන්න ඕනේ. ඊළඟට අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා නැතුව වෙනත් කෙනෙක් ඉදිරිපත් කරොත් අද මංගල සමරවීර මැතිතුමා සංවිධානය කළා තියෙන මාතර රැස්වීමේ ප්‍රධාන කතිකයන් කිහිප දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය පළ කරනවා. ඒක තමයි ඇත්ත තත්වය. ඉතින් අපි අපේ කැම්පේන් එක අපේ මැතිවරණ කැම්පේන් එක ආරම්භ කළා තියෙනවා. වගේම අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයනුත් අපේ මැතිවරණ කැම්පේන් එකට සහයෝගය දැනටමත් සහයෝගය පළ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකට හේතුවක් තමයි ඔවුන් කියනවා, බොහෝ දෙනෙක් කියනවා දේශපාලන නායකයන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට පමණයි ජයග්‍රහණය කරන්න පුළුවන්, වෙන කවුරු ආවත් ජයග්‍රහණය කරන්න බෑ කියලා. බැරි වෙලාවත් කරු ජයසූරිය මැතිතුමා නැත්තම් වෙනත් අපේක්ෂකෙක් ඉදිරිපත් කරොත් ආරම්භ කරන්නේ අර පරාජිත මානසිකත්වයෙන් තමයි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ ආරම්භ කරන්නේ තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු.